అనే వేడుకలను వినిసుంగి వాసనావర్ధన కాలే దేవుదా వినిచి మిన్ని నతి బరి వినిసుం నతి హకి వినిసుం బాటు పరివర్తనే కరాకి వాసనావర్ధన యుగ్యాయి దేవాయి జంగలి సమగ గతోన మమత సజిత్ ప్రేమదాస మతి దుమంత సజిత్ ప్రేమదాస మతి దుమంత యవ సంపన్న నాయక రాజ అంశాల కులట ఆదరణీయ సదాదరణీయ మావోరుని పియవరుని సహోదర సహోదరి అని మిత్రవరుని ఈ దవసే వితరక్ మహాజనరాశ్రీం దహయాక్ కరల అద దవసే తవత్ మహాజనరాశ్రీం హయాక్ పవత్వన్నట అద కలవా నిన్నే గమన ఆరంభ కరన్నట లెబునా మమ బెహవిన్ సతటు వెనవా కలవాన బలప్రదేశే జనతావ దశదహస్ గణనిన్ మా వితామత్మ ఉనుసుంవ పిలిగనీమ పిలిగంద సరళవ కియనవనం మట దాసే వెనిద వెనకం ఇన్నట బెహే ఏ వెనమునత్ నిసా నెవై కలవానటత్ అయగమటత్ మట కరండ తిబిన లొకుమలకు సెలకిల్లక్ తిబినవై కియన ఎక మే అవస్థావే ప్రకాశ కరనవా హితాదర ఆదరణీయ మిత్రుని మమ కమతి ఖెతియన్ సెకవిన్ రత్నపుర డిస్ట్రిక్కేటత్ విశేషన్మ కలవాన ఆసనేటత్ అపి ఇష్ట కరన్నట బలాపొరొత్తువెన ఏ సంవర్ధన వెడపిలివెల పిలిబందవ ఒబతుమన్లావ దనువత్ కరన్ హితవత్ మిత్తవరుని మమ ఆరంభేదిమ కియన్నట కెమతి రత్నపుర డిస్ట్రిక్కే దియునువ గెన హితన అపి సియలు దినాగేమ సిహినే వన్నే ఆపదావన్ సిదునువన ఆకారేట పరిసర హానియక్ సిదునువన ఆకారేట రువన్పుర అధివేగీ మార్గే నిర్మాణే కిరీమై దాసే వెనిదైన్ పశువ వెడక్ కరణ పుద్గలే ఖెటియట
වැඩක් කරපු පුද්ගලෙක් හැටියට දැවැන්ත වැඩක් කරන්නට බලාපොරොත්තු වෙන පුද්ගලෙක් හැටියට රුවන්පුර අධිවේගී මාර්ගයේ සිහිනය සජිත් ප්‍රේමදාස සැබෑ කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ඔබතුමන්ලාට ප්‍රකාශ කර සිටිනවා. හිතාදර මිත්‍රවරුනි, අපි හැමෝම දන්නවා 92 න් පස්සේ ගෙනගල ගම්මානයයි අයගමයි යාවෙන පාලම අද වෙනකන් ඉදි වෙලා නැහැ. ජයග්‍රහණය කරලා සතියක් ඇතුළත මං ඒ වැඩේ පටන් ගන්නවා. විශ්වාස කරන්න. ඒ වගේම ගම් වතුරෙන් යට වෙන අයගම හරහා දිවෙන ඉඩංගොඩ කලවාන මාර්ගය, ඒ මාර්ගයක් මන්දීරු දෙකක් සහිතව සංවර්ධනය කිරීමේ වගකීම අපි බාරගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මම ආරම්භයේදීම කියන්න කැමතියි, අපි මේ රටේ කෘෂිකාර්මික විප්ලවයක් ආරම්භ කරනවා. මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර ඉල්ලුමට අපි අපේ රටින්ම සැපයුම ලබා ගන්නවා. පිටරටින් නානයනය කරනවා වෙනුවට අපි ආරම්භ කරන වගා විප්ලවය තුළ මේ රටේ ඉල්ලුමට සැපයුම දෙනවා පමණක් නෙමෙයි, අපි අපේ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන කරන වැඩසටහනටත් අපි යොමු වෙනවා. ඒ නිසා වී වගාව හෝ වේවා, තේපොල් රබර් වගාව හෝ වේවා, එළවලු පළතුරු ගොඩබෝග වගාව හෝ වේවා, සුළු අපනයන භෝග වගාව හෝ වේවා, හැම වගාවක්ම ශක්තිමත් කරන්නට මේ රටේ හැම ගොවියෙකුගේම නිෂ්පාදන මිල පහත හෙලන්නට හැම වගාවකටම නොමිලේ පෝර ටික අපි ලබා දෙනවයි කියන එක වගකීමෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හිතාදර මිත්‍රවරුනි, ඒ වගේම අපි තේවලට හොඳ සහතික මිලක් ලබා දෙන්නට කටයුතු කරනවා. රබර් වලටත් එසේමයි, ගම්මිරිස් වලටත් එසේමයි. ගම්මිරිස් ප්‍රතිපනායනය සහමුලින්ම තහනම් කරලා දේශීය ගොවියව අපි සුරකින්වයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හිතාදර මිත්‍රවරුනි, තේ කර්මාන්තයේ ගොඩනැගීම උදෙසා මම විශේෂ අවධානය යොමු කරලා තේ කර්මාන්තය සශ්‍රීක කරවලා තේ කර්මාන්ත ශාලා නැවතත් ශක්තිමත් කරලා කුඩා තේවතු හිමියන්ගේ ඒ වගා කටයුතු ජව සම්පන්න කරන්නට අපි අපකප වෙනවයි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම හිතාදර මිත්‍රවරුනි, පතල් කර්මාන්තයේ නියැලෙන සියලුම දෙනාට කියන්න කැමති, කරුණා කරලා මේ මෑත අතීත ඉතිහාසය අමතක කරන්න. 16 වෙනිදා නිර්මාණය වෙන්නේ නව යුගයක්. ඒ නව යුගය තුළ පරිසරය ආරක්ෂා කරගනිමින් පතල් කර්මාන්තය තමුන්නාන්සෙලාට කරගෙන යන්නට අනිවාර්යෙන්ම මම ශක්තිය ලබා දෙනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම මේ බල ප්‍රදේශයේ නිවාස ප්‍රශ්නයට අපිට ලබා දෙන්න පුළුවන් උපරිම හයිය ලබා දෙනවා. බරපතල ඉඩම් ප්‍රශ්න තිබෙනවා, ඉඩම් ලබා ගැනීමේ ගැටලු තිබෙනවා. නමුත් ඒ සියලු ගැටලු මගහරවාගෙන මේ රටේ ජනාධිපතිවරයා හැටියට 20-25 රටේම සියලුම දෙනාට සෙවන ලබා දෙනකොට ඉඩම් නොමැති, නිවාස නොමැති කලවානේ අයගම ජනතාවට ගෙවල් ටික හදලා දීමේ ඒ වගකීම මම ක්‍රියාත්මක කරනවා මිත්‍රවරුනි. විශේෂයෙන්ම ඔබතුමන්ලාගේ බල ප්‍රදේශයේ හොඳ සංචාරක කර්මාන්තයක් ක්‍රියාත්මක වෙනවා. එයා අපිට තවදුරටත් ශක්තිමත් කරලා මේ බල ප්‍රදේශය
ඍජු සංචාරක කලාපයක් බවට පත් කරන්නට පුළුවන්. ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයට ඍජු සම්බන්ධතාවයක් තිබෙනවා මේ මැතිවරණ කොට්ටාසයට. විදේශීය සංචාරකින් දේශීය සංචාරකින් ආකර්ෂණය වන බල ප්‍රදේශයක් බවට අපිට කලවාන පුරවරය මැතිවරණ කොට්ටාසය අපිට දියුණු කරන්නට පුළුවන්. මම මේ වගකීම බාර අරගෙන මේ බල ප්‍රදේශයේම සංචාරක කලාපයක් බවට පත් කරලා මේ ප්‍රදේශයේ ජනතාවගේ අත්මිට සරුකරන යුගය අපි ක්‍රියාත්මක කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ සතුටෙන් කියන්නට කැමතියි. අපි හැමෝම දන්නවා මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීමේ වර්තමාන වැඩසටහන සමෘද්ධි වැඩසටහන. මේ සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරලා තවදුරටත් වැඩි වැඩියෙන් ප්‍රතිපාදන ලබා දීලා මේ සමෘද්ධි වැඩපිළිවෙල අපි දිරිගන්නනවා. හැබැයි එතනින් අතර වෙන්නේ නැහැ. හැමදාමත්ම අපේ රටේ දුප්පත්කම තියෙන්නට බෑ. අපි දුප්පත්කම තුරන් කරන්නට ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුමයි. ඒ නිසාම දුගී දුප්පත් ජනතාවට සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරනවා වගේම තවදුරටත් ඉක්මනින් දුප්පත්කම තුරන් කරන්නට අනිවාර්යෙන්ම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජන සවිය වැඩසටහන අපි අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. තවරුණි පාසල් යන දුවා දරුවන්ට මගේ පියාණන් නිලැඳුම දුන්න දිවාහාරය දුන්නා. මේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න මැතිවරණ කොට්ටාසේ ඒ අසරණ භාවයට පත්තුණු දුවා දරුවන් දිහා දැකලා තමයි එතුමා ඒ ප්‍රතිපත්තිය නිර්මාණය කරේ. නමුත් මගේ ප්‍රතිවාදී අපේක්ෂකයාගේ කණ්ඩායම පාසල් දූ දරුවන්ගේ දිවා ආහාරය කපා දැමුවා. මම තමුන්නාන්සේලාට කියන්න කැමතියි මේ රටේ පාසල් යන දරු පරපුරට නොනිමි මෙහෙවරක් තිබෙනවා ඉෂ්ට කරන්න. 16 වෙනිදාට තමුන්නාන්සේලා සජිත් ප්‍රේමදාසට ජනාධිපති හයිය ලබා දෙනකොට මේ රටේ 44 ලක්ෂයක් පාසල් දූ දරුවන්ට හැම දරුවෙකුටම නිලැඳුම් කට්ටල දෙකයි සබත්තු කුට්ටමයි දිවාහාරයයි මේ සම්පත් තුනම අපේ රටේ දරු පරපුරට අපි ලබා දෙනවා දෙනවාමයි. ඒ වගේම මිත්‍රවරුනි කවුරුත් වැඩි අවධානය යොමු කරන්නේ පෙර පාසල් අධ්‍යාපනයට. අපේ මොලේ වැඩියෙන්ම වර්ධනය වෙන්නේ ඉපදුණු දවසේ ඉඳලා අවුරුදු 5 වෙනකම් කාලය තුල. ඒක වෛද්‍යවරුන් ඔප්පු කරලා තිබෙනවා. 70% 80% අතර මොලේ වර්ධනය වෙන්නේ ඉපදිලා අවුරුදු 5ක් යනකම්. හැබැයි ඒ කාලය තුල නොමිලේ අධ්‍යාපනයක් නැහැ. ඒ දරුවන්ට වෙනම ශක්තියක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසාම මම තීන්දුව කරා පෙර පාසල් ගුරුතුමියන්ලාගේ සහාය පාලිකාවන්ගේ අනාගත අභිවෘද්ධිය රැකගෙන ඒ අයගේ වැඩි වේතන රාජ්‍ය අනුග්‍රහයෙන් ලබා දෙමින් මේ රටේ හැම පෙර පාසලක් වෙනුවෙන් ගොඩනැගිලි සම්පත භෞතික සම්පත ලබා දෙමින් හැම පෙර පාසල් දරුවෙකුටම දිවා ආහාරයක් ලබා දෙමින් මේ රටේ පෙර පාසල් අධ්‍යාපනය නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපනයක් බවට පත් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හිතාදර මිත්‍රවරුනි රටේ අනාගතයේ බාරගන්න සිටින පරපුර අපේ යවුන් පරපුර. ඒ යවුන් පරපුර වෙනුවෙන් අපි වැඩගත් ක්‍රියාදාමයන් කිහිපයක් තියක් කරනවා. යවුන් පරපුර වෙනුවෙන් හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම නවීන පන්නේ තාක්ෂණ විද්‍යාගාර ආරම්භ කරනවා.
ආක්ෂණ විද්‍යාල ආරම්භ කරනවා. ඒ නවීන පන්නේ තාක්ෂණ විද්‍යාල හරහා නැනෝ තාක්ෂණය, ජීව තාක්ෂණය, ඒ වගේම පරිගණක විද්‍යාව, නව තාක්ෂණය, නවෝත්පාදනය, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය, මේ හැම වරප්‍රසාදයක්ම අපේ යොවුන් පරපුරට අපි නොමිලේ ලබා දෙනවා. ඒ වගේම හැම ප්‍රාදේශලේකම් බල ප්‍රදේශයකම තොරතුරු තාක්ෂණ උද්‍යාන ස්ථාපනය කරනවා. අර තාක්ෂණ විද්‍යාලයෙන් ඉගෙනුම ලබලා සමත් වෙන දුවා දරුවන්ට තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඩිජිටල් ව්‍යාපාර ආරම්භ කරන්නට අපි ඉඩකඩම් ටික ලබා දීලා ඒ මූලික ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රාග්ධනයක් රජයේ මැදිහත් වීමෙන් ලබා දීලා මේ රටේ යොවුන් පරපුරට මහ පොළවේ ක්‍රියාත්මක වෙන ඩිජිටල් විප්ලවය තුළින් අපි ශක්තිය ලබා දෙනකොට කලවානට වෙනමමයි, අයගමට වෙනමමයි, මුළු ආසනයටම තාක්ෂණ විද්‍යාල දෙකයි, තොරතුරු තාක්ෂණ උද්‍යාන දෙකයි, ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට මමම මුල්ගල් තියන්නටත් එනවා. මමම ඒවා විවෘත කරන්නටත් රටේ ජනාධිපතිවරයා හැටියට පැමිණෙනවායි කියලා මම කියන්න කැමතියි. හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක්ම කේන්ද්‍ර කරගෙන අපි කර්මාන්ත පුරවරවල් ආරම්භ කරනවා. ඒ කර්මාන්ත පුරවරවල් ආරම්භ කරනකොට ගමේ නගරේ ජීවත් වන යොවුන් පරපුරට ගමේ ඉඳගෙන රැකී ආරක්ෂා කිරීමේ, නගරේ ඉඳගෙන රැකී ආරක්ෂා කිරීමේ අවස්ථාව නිර්මාණය වෙනවා. තවදුරටත් අපේ රටට එන්න තියෙන ඍජු විදේශීය ආයෝජන කැම්බෝඩියාවට, වියට්නාමයට, ඉන්දියාවට, නෙපාලයට, බංග්ලාදේශයට යන එක වෙනුවට එදා රණසිංහ ප්‍රේමදාස සමයේ හා සමානව රතු පලසක් එළලා ඍජු විදේශීය ආයෝජන රටට ගෙනවිල්ලා අනිවාර්යෙන්ම කලවානටත් අයගමටත් කර්මාන්ත පුරවරවල් දෙකක්ම ලබා දීලා යවුණ යවුණියන්ගේ රැකියා ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලබා දෙනවයි කියන එක මම සතුටින් ප්‍රකාශ කරනවා. ඒ වගේම මිත්‍රවරුනි, මේ රටේ සමූපකාර ශේෂ්ත්‍රය අපි ශක්තිමත් කරන්නට ඕන. සමූපකාර ශේෂ්ත්‍රයද ශක්තිමත් කරන්නට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දැවැන්ත වැඩසටහනක් කරා. අපි මෙදාපාර ජනසවි වැඩසටහන ආරම්භ කරනකොට අනිවාර්යෙන්ම අපේ රටේ සමූපකාර ශේෂ්ත්‍රයට දැවැන්ත හයියක් ලැබෙනවා. ඒ දැවැන්ත හයිය තුළින් ලක්ෂ ගණනක් ශක්තිය ලබන අපේ රටේ සමූපකාර ශේෂ්ත්‍රය ගොඩනගන්නට, ඒ දිරිය ශක්තිය ප්‍රතිපාදන ලබා දෙන්නට අපේ ආණ්ඩුව කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. හිතාදර මිත්‍රවරුනි, පොලිස් නිලධාරීතුමන්ලා ගැන වචනයක් කියන්නට ඕන, කනගාටුවෙන් කියන්නට ඕන. ඒ අයට ලබා දෙන්න තිබුණු රුපියල් 20,000 බටහිර අපේ විරුද්ධවාදීන් මැතිවරණ කොමිසමට කියලා විරෝධතා දමලා පොලිසියට ලබා දෙන්න තියෙන බටහිරකට නතර කරලා තියෙන්නේ 20,000 බටහිරක. මම කියන්න කැමතියි අපේ නිලධාරීතුමන්ලට 16 වෙනිදා ජනාධිපතිවරයා හැටියට පත් වෙලා පැය 72ක් ඇතුළත ඔබතුමන්ලාගේ බටහිරක විතරක් නෙමෙයි ආහාර රෂන් එකක් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. එහිදී මම කිසිම වෙනස්කමක් කරන්නේ නැහැ. උස් පහත් දේනේ බලන්නේ නැහැ. හැම නිලධාරියටම එක හා සමානව ආහාර බටහිරක ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැමෝටම තියෙන එක කටයි එක බඩයි. තනතුරු අනුව ඒවා වෙනස් වෙන එක අසාධාරණයි. විශේෂයෙන්ම මිත්‍රවරුනි,
Mama me avasthave me ayahapat kalaguna tattve tibiyedi me sthanayata ekkokunu thamunnansalata kiyanna kamathi 16 wenidata api aarambha karanne nava yugayak nava aarambhayak alut gamanak burunu kiyana gamanak mardane nati gamanak prajatantravadi gamanak පොදු ජන අයිතිය ශක්තිමත් කරන ගමනක් 52 වෙනි ජනාධිපතිවරයෙක් පත් කරගෙන දිවාරය නොබර ශීඝ්‍රගාමි සංවර්ධන යුගයක් අපේ රටේ නිර්මාණය කරන්නට ඔබ සියලු දෙනාම අතහිත දෙන්න ඔබ සියලු දෙනාම මේ හයිය දෙන්න හිතාදර මිත්‍රවරුනි Tamun Nansela Mera de Tavasya Oya Yalpanagia Atuam Behabu Atone Alut Javayak Samaga Alut Hayak Samaga Yon Paraburata Kanta Paraburata Ladaru Paraburata Daru Paraburata Samasta Puravasi Paraburatama Shakti Alabadena Navarajayak ආරම්භ කරනකොට මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා දූෂණය කරපු මර්ධනය කරපු මංකොල්ල කෑම් කරපු රටේ ජාතික සම්පත් විනාශ කරපු කිසිදු පුද්ගලයෙක් මගේ රජයට මම ඇතුළත් කරන්නේ නැහැ මම පැහැදිලිවම තමුන්නාසලට කියනවා හිතාදර මිත්‍රවරුනි පිරිසිදු ගමනක් පවිත්‍ර දර්ශනයක් ජනතාවාදී ජනහිතකාමි පිළිවෙත කරහා අපි අනිවාර්යෙන්ම මේ රට ගොඩදමනවා විතරක් නෙමෙයි මේ රට ශක්තිමත් කරනවා මේ රට දියුණු කරනවා මගේ ආදරණීය සදාදරණීය පුරවැසි පරපුරම රැකගන්නවා අපේ මාතෘභූමිය දිවිහිමියෙන් සුරකින්නයි කියන එක ප්‍රකාශ කරනවා ऐसे प्रकाश करमीन तमुन्नान सेला सीलु देनाम दकुनु पाये फेरन तबला आदत अवसे इंदला मम इल्ली मक करनवा हितादर मित्तवरुने खलावन खलवान मतिवरन कोट्टा से आयकम वसम विसी एक अक्ति बेनवा गम्माने कसी हट अक्ति एनो खलवाने वसम तिस्तुन अक्ति बेनवा गम्माने कसी हट हय अक्ति एनो ग्राम सेवा वसं पनस हतरे कुड़ा गम्मान देसी हत्त तुने खरुना करला ग्याग ग्याग पासा की हिला जातिया गम कुनमल पंति पक्ष बेलें तोर ने आलुत अवंक फिरिसी नुगान दीशनें तोर गमन राज्य त्रस्तवादें तोर गमन सुदुएन वलिं तोर गमन मिनी मेरुं वलिं तोर गमन අතුරුදහන් කිරීම වලින් තොර ගමන රටේ ජනතාව ජීවත් කරවන ගමනට ඔබ සීලු දෙනාම ඔබලාගේ ජනතා ශක්තිය ලබා දෙන්නේ කියමින් ඔබ සීලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අවසානයේ වතුකම් කරු ජනතාවට එයාගේ දෛනික ආදායම 1500 කරනවා කියන එකක් කියමින් ඔබ සීලු දෙනාටම සෞභාග්‍ය සම්පන්න අනාගතය මම නිර්මාණය කරනවායි කියමින් මම නිහඬ වෙනවා ජය වේවා